ऑस्ट्रेलियन वर्क पीआर लांकिक श्रमिक श्रीलंका मगे चैनल बलागन अभी लंका लांकिक आयतने अभी मेक कोहमद पेहदरी कर देना මේනිසා ඔබටත් හැකියාවක් ලැබෙනවා මින් ඉදිරියට ඔබට තනියම උනත් මේක ඇප්ලයි කරන්න. ඒක හින්දා මේ වීඩියෝ අවසානයේදී බලන්න මේකෙදී ඔබට සුදුසුකම් තිබෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ රැකියාව අවස්ථාවක් ලබා ගන්න. මේ රැකියාව මේ 482 විසා කැටගරියේ ප්‍රධානම දේ තමයි ඕස්ට්‍රේලියාවෙන් विदेश निपुणता PR එකක් ලබා ගන්න බැරි කෙනෙක්ට කිලිම රැකියා අවස්ථාවක් අරගෙන ඕස්ට්‍රේලියාවේ ස්ථාවර වෙන්න පුළුවන් කියලා. ඕස්ට්‍රේලියාවේ රැකියාව ගන්න ඔබට ඕස්ට්‍රේලියාව තුල ඔබගේ නැහැ හිතවතෙක් අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ ඔබගේ ක්වොලිෆිකේෂන්. ඔබට ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕන. ඔබට ඩිග්‍රියක් මාස්ටර් එකක් අවශ්‍ය නැහැ. ඔබට ටෙක්නිකල් ඩිප්ලෝමා එකක් තියෙන්න ඕන. ඒ ඩිප්ලෝමා එකට අදාළ රස්සාවක් කරලා තියෙන්න ඕන. මේ ෂෝට් ටර්ම් රැකියාවලදී ඔබට මූලික වශයෙන් ලැබෙන අවුරුදු දෙකක රැකියාව. ඊට පස්සේ තව අවුරුදු දෙකක් දික් කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා දික් කරගැනීමට PR එකට යන්න අවස්ථාව උන්ට අඩු වෙනවා. හැබැයි මීඩියම් කැටගරි එකේ ඔබට අවුරුදු 4ක වීසා එකක් ලැබෙනවා. හැබැයි සමහරට අවුරුදු 2 දික් කරන්න පුළුවන්. මොකද අපිට එහෙම දැකලා තියෙනවා. අවුරුදු 4ක දෙන්න කියලා දෙකක් දීලා ඊට පස්සේ තව දෙකක් දික් කරගන්න පුළුවන්. හැබැයි ඔහුට අවුරුදු 3කදී ඔහුට හැකියාව තිබෙනවා ඒ රටේ PR එකට ඇප්ලයි කිරීමට. තව තියෙනවා ලේබර් මාකට් එකේ අනුව ජොබ් ෆිල්ටර් ගෙන්න ගන්න ක්‍රමයක්. ඒ ප්‍රාන්තවල හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකෙන් අපි මේ විස්තරේ පසු යන වැඩසටහනේ වඩා පැහැදිලිව සාකච්ඡා කරමු. අපි ලාංකිකයන් වඩා ඕස්ට්‍රේලියාවට යොමු කරන්න බලාපොරොත්තු වන්නේ 482 මීඩියම් කැටගරිය. මොකද එහෙම යන අයට තමගේ පෞලිය සිවිල් සමාජිකයන් සමගින් විදේශගත වෙන අවස්ථාව ලැබෙනා වගේම ඔහුට අවුරුදු 3කට පස්සේ PR එක ඇප්ලයි කිරීමේ හැකියාව ලැබෙනවා. මේක විශාල බෙනිෆිට් එකක්. මේකේ අවස්ථාවක් ගන්න නම් ඔබට අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියන් කම්පැනි එකකින් ඔබට ඉන්විටේෂන් එකක් ලැබෙන්න ඕන. පාගේ ඥායකෙනිට ඕස්ට්‍රේලියාවේ කම්පැනියක් තිබිච්ච පළේට මේක ඔබට මෙහෙම ඉන්විටේෂන් එකක් දෙන්න හැකියාවක් නැහැ. ඒක ලියාපදිංචි චාර්තනයක් වෙන්න ඕන. ඒ වගේම විදේශ රටකේ කෙනෙක්ව ගෙන්නන්න ඒ රටේ කෙනෙක් නැහැ, ඒ ප්‍රදේශයේ කෙනෙක් නැහැ, මට ජොබ් එකකට කෙනෙක් නැහැ කියන එක රාජ්‍යයේ පැහැදිලිව ඔප්පු කරන්න ඕන. ඒකට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා දවස් 28කට වඩා ඇඩ්වර්ටයිස්මන්ට් තුනක් දාලා ගොඩක් කාලයක් බලාගෙන ඉන්න ඕන. ඒ වගේම ඔවුන් ඒ කම්පැනිය යම් ගඩයක් එහෙම නැත්නම් යම් මුදලක් ගෙවන්න ඕන ඔවුන් විදේශ රටකින් කෙනෙක්ව ගෙන්නන්න ඕන. ඒ වගේම
वार्षिक पढ़िया गवी वार्षिक पढ़िया डोला पणसुंदा ඊට වඩා අඩුවට ඒ රටින් සේවක හොයාගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැඩි පඩියක් ගන්න කවුරු හරි කෙනෙක් ඒ කම්පැනිට අනිවාර්යයෙන්ම කාර්ය අත්‍යවශ්‍ය දින්න තමයි වැඩි පඩියකට ගෙන්නන්නේ. ඔවුන් මගේ ආයතනය තුල 482 20කට කරේ ගියා ඉන්න. ඔබටත් ඔබගේ CV එක හදාගෙන ඔබගේ ඇසස්මන්ට් එක කරගෙන ඔබ තනියෙන් ඇප්ලයි කරන්න. හැබැයි ඔබ තනියෙන් ඇප්ලයි කරලා ඔබ අවම වශයෙන් යම් කිසි මුදලක් වැය වෙනවා. ඒ මුදල ඔබට වැය කරගන්න වෙනවා මොකද වීසා ෆී එක ලක්ෂ 4කට ආසන්න විතර වෙනවා ඊට වමතරව ඇසස්මන්ට් එකක් දෙකක් කරාම නෙවෙයි ඒකට ලක්ෂ කීපයක් වැය වෙන්න පුළුවන් ඊට අමතරව ඔබට මේක ඉදිරියේදී මයිග්‍රේ ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි මයිග්‍රේෂන් මාර රෙජිස්ටර්ඩ් ලෝ එකේ සහාය ලබා ගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ඔබට ඔබ තනියෙන් අතරමැදියේ තොරව කරගත්තත් ලෝ එකේ විතරක් සම්බන්ධ කරගත්තත් ඔබට ලක්ෂ 11 12 විතර වියදමක් එකින්ද ඔබ මේකට කරගත්තොත් ඔබගේ දරු පවුල සමගම ඔබට ඒ රටට ගිහිලා ස්වාධීන ජීවිතයක් ගත කිරීමේ හැකියාවක් තිබෙනවා ඒකෙන්ද උත්සාහ කරන්න 482 වීසාකට අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ temporary skill shortage visa එක ගැන. subclass 482 කියන්නේ Australian PR එකට යන්න පුළුවන් work visa එකක්. අපි මුලින්ම බලමු temporary skill shortage visa එක. එහෙමත් නැත්නම් TSS visa එක කියන්නේ මොකද්ද කියලා. මේ visa එක subclass 482 කියලා තමයි හඳුන්වන්නේ. මේක work visa එකක්. ඒ වගේම මේ visa එක වර්ග තුනකට බෙදලා තියෙනවා. පළවෙනි වර්ගය තමයි short term stream එක. දෙවෙනි වර්ගය තමයි medium term stream එක. තුන්වෙනි එක labor agreement stream එක. ඉතින් මේක multiple entry visa එකක්. ඒ වගේම මේකට apply කරන නම් ඔයාට nomination එකක් අවශ්‍ය වෙනවා. ඔයා ලංකාවෙන් අයදුම් කරනවා නම් ඒ කියන්නේ ඔයා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මේකට අයදුම් කරනවා නම් වයස අවුරුදු 45ට අඩුවයිට තමයි මේ visa එක වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ වගේම ඔයා අයදුම් කරන රැකියාවට අදාළව අනුමත සුදුසුකම් සහ අවුරුදු දෙකකවත් job experience එකක් ඔයාට තියෙන්න ඕනේ. ඇත්තටම මේ visa එකෙදි සිද්ධ වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මොනවා හරි රැකියාවක් සඳහා අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්ද තියෙන ඔස්ට්‍රේලියන් කෙනෙක්ව හොයාගන්න බැරි වුණාම ඒ කියන්නේ skill shortage එකක් ඇති වුණාම ඒ අදාළ job එක සඳහා ඒ ආයතනය මගින් රජයට මුදලක් ගෙවලා ඒගොල්ලෝ approved sponsor තත්වයට ලියාපදිංචි වෙලා විදේශිකයෙක් සඳහා මේ තනතුර වෙනුවෙන් sponsorship එකක් දෙන එක. ඉතින් මේ වීසා එකෙන් අයදුම් කරලා ඔයාගේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ ඔස්ට්‍රේලියන් PR එක ලබා ගන්න නම් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔයා අයදුම් කරනවා නම් ඔයාට වැඩිපුරම සුදුසු වෙන්නේ medium term stream එක. ඒක නිසා වැඩිපුරම මේ වීඩියෝ එකේදි ફોકસ වෙලා තියෙන්නේ medium term stream එක සම්බන්ධයෙන්. short term stream එකේ requirement සහ ඒකෙන් ලැබෙන benefit සම්බන්ධයෙන්ුත් මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. හැබැයි labor agreement stream එකෙන් පැහැදිලි PR pathway එකක් නැති නිසාම අපි ඒ සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේ විස්තර කරලා නැහැ. මුලින්ම අපි බලමු short term stream එකට අදාළ requirements මොනවද කියලා. ඔයා job එකට nomination එකක් ලබා ගනිද්දී ඔයා short term stream එකෙන් apply කරනවා නම් STSOL එකෙහිවත් short term skilled occupation list එකට අදාළ රැකියාවක් සඳහා තමයි ඔයා nomination එක ලබා ගන්න ඕනේ. ඒ වගේම ඔයා apply කරන job එකට අදාළව සුදුසුකම් සහ අවුරුදු දෙකකවත් work experience එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට පිළිගත් institute එකකින් positive skill assessment එකක් තියෙන්න ඕනේ. skill assessment එකක් කියන එක positive සහ negative යන තත්ත්ව දෙකෙන්ම ලැබෙන්න පුළුවන්. ඉතින් negative skill assessment එකකින් පැහැදිලි වෙන්නේ ඔයා ඒ අදාළ රැකියාව සඳහා සුදුසුකම් ලැබලා නැහැ කියන එක. ඒක නිසා ඔයා යම්කිසි රැකියාවකට අයදුම් කරනවා නම් ඔයාගේ skill assessment එක ඒ සම්බන්ධයෙන් positive skill assessment එකක් වෙන්න ඕනේ. ඒ වගේම IELTS සම්බන්ධයෙන් overall 5ක් සහ each band 4.5කට අඩු නැති points ගණනකුත් ඔයා ලබා ගන්න ඕනේ. ඊට අමතරව health සහ character requirement සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊළඟට මම කතා කරන්නේ short term stream එකකින් අයදුම් කරාම ඔයාට ලැබෙන benefits මොනවද කියන එක ගැන. ඉතින් මේකෙන් ලැබෙන ලොකුම benefit එක තමයි අවුරුදු දෙකක කාලයක් ඔයා apply කරපු skill type එකට අදාළව job එකක් කරන්න හැකියාව ලැබෙන එක. ඒ වගේම international trade obligations. ඒ කියන්නේ ITO වලට අදාළ වෙනවා නම් විතරක් ඔයාට ඔයාගේ visa එක අවුරුදු 4ක් දක්වා extend කරගන්නත් හැකියාව තියෙනවා. මේ ITO කියන එක සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් Australian government website එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. හැබැයි මේ short term stream එක යටතේ PR එක apply කරන්න පුළුවන් වෙන්නේ විශේෂ requirements කිහිපයක් යටතේ විතරයි. ඒ වගේම short term stream එකේ main applicant සඳහා දැනට පවතින visa cost එක Australian dollar 1290ක් තමයි වෙන්නේ. ඊළඟට අපි බලමු medium term stream එකෙන්
apply කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ requirements මොනවද කියලා. ඔයා මේ සඳහා ලබා ගන්න nomination එක MLT SSL හෙවත් medium and long term strategic skills list එකට අදාළ රැකියාවක් සඳහා nomination එකක් වෙන්න ඕනේ. short term stream එකේදී වගේම ඔයා apply කරන රැකියාවට අදාළව සුදුසුකම් සහ අවුරුදු දෙකකවත් job experience එක ඔයාට තියෙන්න ඕනේ. ඒ වගේම පිළිගත් institution එකකින් positive skill assessment එකක් ලබා ගන්නත් ඕනේ. medium term stream එකේදී IELTS mark එක පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ overall ලකුණු 5ක් සහ each band වලටත් ලකුණු 5ට අඩු නැති point ප්‍රමාණයක් ඔයා ලබා ගන්න ඕනේ. short term stream එකේදී වගේම health සහ character requirements සම්පූර්ණ කරලා තියෙන්නත් ඕනේ. දැන් අපි බලමු medium term stream එකෙන් apply කරන කෙනෙකුට ලැබෙන benefits මොනවද කියලා. මේකෙදී ඔයාට අවුරුදු 4ක කාලයක් ඔයා apply කරපු skill type එකට අදාළව job එක කරන්න පුළුවන්. ඒ වගේම medium term එකෙන් apply කරා නම් ඔයාට අධ්‍යාපනය ලැබීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ සඳහා මොනවත්ම government assistance එකක් නම් හම්බ වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි ඔයා medium term එකෙන් apply කරලා අවුරුදු 3ක් job එක කරාට පස්සේ ඔයාට PR එකට apply කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම main applicant සඳහා medium term stream එකට දැනට පවතින visa cost එක වෙන්නේ Australian dollar 2690යි. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් කියන්න වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි visa cost එක විනිමය අනුපාත. එහෙමත් නැත්නම් dollar value එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව skill assessment වලට ඔයාගේ documents වලට සහ ඔයා lawyer කෙනෙක්ගේ assistance එක ලබා ගන්නව නම් ඔයාට මීට වැඩිය මුදලක් මේ සඳහා වැය වෙනවා. ඉතින් මේ visa cost එක කියලා දාලා තියෙන අගය ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අවශ්‍ය වෙලාවට අදාළ visa cost එක කීයද කියලා ඔයාට Australian government site එකෙන් බලා ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මේ visa එක apply කරලා ඉවර වෙලා වසර කිහිපයකට පස්සේ තමයි ඔයාට PR එක apply කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් PR සම්බන්ධ නීති රීති කියන්නේ වසර කිහිපයක් තුල වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන් ඒවා. ඒක වෙනස් වීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් බලතල තියෙන්නේ Australian government එකට. ඒක නිසා ඔයාට PR apply කරනකොට අදාළ වෙන්නේ ඔයා PR apply කරන කාලය තුල බලපැවැත්වෙන Australian government එකේ නීති රීති. මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන requirements වලට අමතරව Australian government website එකට ගියොත් ඔයාට පොඩි පොඩි requirements විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ requirements සම්බන්ධයෙන් පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න කියලා මම ඔයාලට මතක් කරනවා.